කොහොමද දැන් විභාගේ ෆිට්ද මෙච්චර වෙලා මගේ බොරු අහගෙන කටවහගෙන හිටපු බින්දුවා කට ඇරියා අයියෝ නෑ ෂුවර් එකටම ලොජික් ෆේල් වෙනවා ඉසංකා කිව්වා මේක ටිකක් ෆෝවර්ඩ් කෑල්ලක් වගේ කතාවෙන් කතාවෙන් අපි හෝල්ට් එක ළඟට ආවා මල කෙලියයි මුන් එක බස් එක කියන්න සල්ලිකෝ අතීතයේ සීසන් කට්ට විතරයි එතකොට ආපු රතුපාට වොක්ස්වගන් කාර් එකක් හෝල්ට් එකට එහායි නැවතුණා ඒ දෙන්න ඒක ළඟට දුවන ගමම්ම හැරිලා සීයු කියලා කිව්වා හොඳ වෙලාවට උන්ට කාර් එක හම්බ වුණේ නැත්තම් අපි දෙන්නම අම්බානකට නෝන්ඩි වෙනවා අතේ සල්ලි නැතුව උඹ නම් මාර පොරක් බං කොහෙන්ද අර බොරු ලොට් එක අහුලා ගත්තේ ඒවා එහෙම තමයි බං අන්න ඒකට තමයි කියන්නේ ස්ථානෝචිත අහවල් එක කියලා මම හිනා වෙවි කිව්වා ලබන සුමානි තෙමු නේද ක්ලාස් ඇරිලා ලයිබ්‍රරි බින්දු මගේ දිහා බලලා ඇහැක් ගෙව්වා එමු මොනවා නැතත් කෙල්ලව දාගන්න බැරි වුණත් කාර් එකක් තියෙන කෙල්ලෙක්ටනේ ඉතින් ඔබ ට්‍රයි කරන්නේ පඩුව දාගන්නත් කලින් මෙන්න මෝ කොලර් එක උස්සනවා උගේ ආච්චිට මෝ ගිය උඩ අපේ වෙලාවටම ඒ වෙලාවෙම 138ක් ඇවිත් හෝල්ට් එකේ නතර කරා බින්දුයි මායි ඒකට නැග්ගා ගෙදර එන්න පන්සිල් අරගෙන ඉවර වෙලා බින්දුයි මමයි අමිලයි පන්තියේ දිහාවට ඇවිදගෙන ආවා මාර ගස් ටික අස්සෙන් අස්සෙන් එද්දි නිකන් නුවර එළිය ගියා වගේ දැනෙන්නේ ඊයේ මාර වැඩක් උනානේ බං බින්දු කිව්වා මොකද්ද අර ලයිබ්‍රේරි ට්‍රයි කරපු කෙල්ලව දැක්කනේ නෝගේ ගොඩති ඒකේ අම්මත් එක්ක ඇවිල්ලා තිබුණේ සෝ පිස්සු හැදෙනවා බං ඩෙනිම් ජීන්ස් එකක් ගහලා කහපාට ටී-ෂර්ට් එකක් දාලා හරියට මදුරි ඩික්සිට් වගේ අනේ නිකන් ඉදින් මම නොදැක්ක පඩුවක්ද ඒක ඒකේ මූණත් හරියට හුඟේ තාත්තගේ වොක්ස්වගන් කාර් එක වගේ අන්න අන්න සනා ඉරිසියා කරන්න එපා උඹලට කෙල්ලෙක් දාගන්න බැරි වුණාට යාළුවිට හරි සෙට් වෙනවනේ බං ලස්සන කෙල්ලෙක් මූට දැන් ඒ කෙල්ලව පපුවටම වැදිලා වගේ කමන්නේ අඩු ගානේ මාසයක් දෙකක් ට්‍රයි කරන්නවත් පුළුවන්නේ ඒක නෙමෙයි මචන් සීන් එක බින්දු ආයෙමත් කතාව පටන් ගත්තා එහෙනම් කෝකද අමිල කැපිල්ලට වගේ ඇහුවා මම කොහොමරි කට්ට කාලා එයා ෆලෝ කළා මම කොහොමරි කට්ට කාලා එයා ෆලෝ කළා ඊයේ ඉන්නේ විජේරාමේ ජයවර්ධනපුර කැම්පස් එකට යන පාරේ මූණයි යකෙක් මාර කට්ටන්නේ කාලා තියෙන්නේ ඒකි මොන ඉස්කෝලේද අමිල ඇහුවා ඒවා තාම දන්නේ නැහැ මේ සුමානේ ඉවර වෙන්න කලින් ඉතුරු විස්තරත් හොයා ගන්න ඕන එතකොට වීරයා වගේ ආපහු සෙනසුරාදා ලයිබ්‍රරි එකේදී කතා කරන්න පුළුවන්නේ වීරයා වගේ කතා කරයිද නැත්නම් එදා කීපු බොරු ටික මාට්ටු වෙලා නෝන්ඩි වෙන්න වෙයිද දන්නේ නැහැ පිස්සුද බං කෙල්ලන්ට කොහෙද එච්චර හරියක් කරන්න පුළුවන් මොලේ තියෙන හැඳිමිටේ දිගට නෙබං අමිල කිව්වා දැන් ඉතින් ඉක්මනටම මේ ගැන හොයන්න ඕනේ නැත්තම් ඉතින් වෙන කවුරු හරි බුක් කරයිද දන්නේ නැහැ එහෙමනම් අද ඉස්කෝලේ ඇරිලා යමු විජේරාම හන්දියට එයා ඉස්කෝලේ ඇරිලා එනකොට අපිට හම්බ වෙයිනේ ඔව් අද හවස අපට ක්ලාස් ඇත්තිත් නැහනේ යමු හැබැයි මචං ඉස්කෝලෙන් ඉක්මනට මාරු වෙන්න ඕනේ නැත්තම් අපේ ස්කූල් බස් එකේ ගියොත් නම් අල්ලන්න වෙන්නේ බඩුවගේ වලිග තමයි
මම කිව්වා කතාවෙන් කතාවෙන් අපි පන්තිය ළඟට එද්දි සර් පන්තිය ඇතුලේ සර්ට ගුඩ් මෝනින් කියාගෙන අපි පන්තියට ඇතුල් වුණා අපි තාප්පේ දිගේ බඩ ගාලා යන්තම් පිට්ටනියෙන් එළියට පැන ගත්තා ඒ ටික කරන්නත් පැය භාගයක් විතර ගියා වීරරත්න සර් පිට්ටනිය පැත්තේ ඉඳලා යනකම් ඉන්න උනානේ එයත් නොයන තැනක් නැහැ. අපි පයින්ම පුංචි පුරල්ල පැත්තට ආවා. බඩගිනි බං අම්බානකට දැන්. උදේටත් හරියට කෑවෙත් නැහැ. ඉන්ටර්වල් එකේ එළියට යන්න හම්බුනේත් නැහැ. දැන් නම් බඩ පිස්සු නටනවා. එහෙමනම් තෝසේ පාරක්වත් දාමු. අඩු මුදලට වැඩි වටිනාකමක් තියන්නත් එපෑ. අමිල කිව්වා අපි තෝසේ කඩේ ඇතුළට යනකොටත් ඒකේ තුන් කාලම්ම පිරිලා අපි වගේ චාටර් කාර්යයන්ගෙන් තුන් දිනාටම තෝසේ ගේන්න අමිල වේටර්ට කෑ ගහලා කිව්වා අපි තෝසේ කාලා ආපහු ටවුන් හෝල් ඇවිත් 138ක නගිනකොට 12:30ට විතර ඇති අමිලයි මායි බින්දුයි විජේරාම හන්දියේ ජෑම් ගහයට ඉඳගෙන කොක්කු මාළු අල්ලන්න බලාගෙන ඉන්නවා වගේ බලාගෙන හිටියා. එතකොටම වගේ අපේ අක්කලාගේ ස්කූල් බස් එක හෝල් එකේ නතර කළා. අපේ පොඩි අක්කයි එයාගේ රොයිටර් යාළුවා අරුණි හොල්මන් වෙලා වගේ අපි දිහා බලනවා. මම කටට ඇඟිල්ල තිබ්බා. පොඩි අක්කා hina වෙලා අත වෙනවා. දැන් ඉතින් මට ගෙදර ගිහිල්ලා එයාගේ ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්න වෙනවා. ඇයි එතන හිටියේ කවුරු එන ගඳ හිටියේ එයා කවුද ඔය හැම දෙයකටම උත්තර දෙන්න වෙනවා. මම කියද්දි බින්දු මගේ පිටට තට්ටුවක් දැම්මා. දෙක දෙකමාර වුණා. දෙකමාර තුන වුණා. ස්කූල් බස් ටිකත් ඔක්කොම ගියා. ඒත් එයා නැහැ. මාර පරිප්පුව තමයි. අද ක්ලාස්ද දන්නේ නෑ නිබං. එහෙමනම් මෙතන කට්ට කන්න වෙනවා හය විතර වෙනකම්. අමිල කිව්වා. අනේ මේ මට නම් හය වෙනකම් ඉන්න බෑ. ගෙදර ගිහින් ඉල්ලගෙන තමයි කන්න වෙන්නේ. මම කිව්වහම බින්දුගේ මොන සත පහ වගේ වුණා. කමක් නෑ. එහෙනම් ඉතින් ආයේ ලබන සෙනසුරාදා වෙනකම් ඉමු. වෙන මොනවා කරන්නද බින්දු දුකින් වගේ මිමුණුවා අමිල පිටකොටුව බස් එකක නැග්ගට පස්සේ අපි දෙන්නත් මහරගම බස් එකක නැග්ගා ගෙදර යන්න